අද බොහෝ වෙලාවට අපිට ඇහෙනවා නොයෙකුත් චෝදනා එල්ල කරනවා, නොයෙකුත් විවේචන කරනවා. විශේෂයෙන්ම මට චෝදනා කරන, මට විවේචනය කරන සියලු දෙනාට මම එක දෙයක් කියනවා. සියලු දෙනාට මම කියනවා බොහොම පැහැදිලිවම, කොලේ ඉරාගෙන ඇඟේ හලා ගන්න එපා. කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ලොන්ඩරි හතක දැම්මත් සුද්ධ කරන්න හම්බ වෙන්නේ නැහැ. මේක බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒ නිසා රට ගැන හිතන්න, රටේ දුප්පත් ජනතාව ගැන හිතන්න, රටේ ප්‍රශ්න ගැන හිතන්න, එහෙම නැතුව දේශපාලන බලය පිළිබඳව එක එක පුද්ගලික ඕනෑපාකම් එක්ක පෞද්ගලික න්‍යාය පත්‍රවලට එක එක කෙනාගේ හැකියාව දක්ෂකම් මාධ්‍යයට පෙන්වන්න මේ අද අවශ්‍ය වෙන්නේ. රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන, වගකීමෙන් වැඩ කරන, ඔළුවක් මොලයක් ඇතුව වැඩ කරන පිරිසක් මේ රටට අවශ්‍ය වෙන්නේ. ආවේගශීලීව තමන් කතා කරන දේ කුමක්ද කියලා දන්නේ නැතුව, තමන්ගේ වගකීම් හැරි හැටි හඳුනන්නේ නැතුව, මහජනතාව බාර දුන්න වගකීම නිසි ලෙස ඒ වගකීම් තේරුම් ගන්නේ නැතුව, බොළඳ විදිහට වැඩ කරන්නේ නැතුව, ලාමක විදිහට වැඩ කරන්නේ නැතුව දේශපාලන ලදරුවන් වෙන්න එපා. කවුරුවත් දේශපාලන බුද්ධිය මුහුකුරා ගිය පරිණතභාවයක් තිබෙන දේශපාලකයන් පිරිසක් මේ වගකීම්වල නායකත්වය අරගෙන මේ රට ඉස්සරහට ගෙන යාම ඉතාමත් අවශ්‍යයි. ඕන කෙනෙකුට වෙන් වෙන්න බොහොම පහසුයි, ඕන කෙනෙකුට කැඩෙන්න බිඳෙන්න බොහොම පහසුයි, එකතු වීම ඉතාමත් අමාරුයි. නමුත් මුළු මහත් මානව සමාජය, මුළු ඉතිහාසය පුරා ලබලා තිබෙන සියලු ජයග්‍රහණ ලබාගෙන තිබෙන්නේ සාමූහිකත්වයෙන් වැඩ කිරීමෙන්, සහෝදරත්වයෙන් වැඩ කිරීමෙන්, පොදු අයෙන් වැඩ කිරීමෙන්, පෞද්ගලිකත්වයේ පටු චේතනා තුළ වැඩ කිරීමෙන් නෙවෙයි. ඒක නිසා විශේෂයෙන් මම කියනවා, ආණ්ඩුව තුළ වෙන්න පුළුවන්, විපක්ෂය තුළ වෙන්න පුළුවන්, දේශපාලන ලද බොළඳ භාවයෙන් කටයුතු කරන අයට මම පැහැදිලිව කියනවා, දේශපාලන අර්බුද හදා ගන්න පුළුවන්, දේශපාලන ප්‍රශ්න හදා ගන්න පුළුවන්, ගැටුම් හදා ගන්න පුළුවන්, අවසානයේ කරදරයට පත් වෙන්නේ කවුද? මේ රටේ අසරණ ජනතාව. පීඩාවට පත් වෙන්නේ කවුද? මේ රටේ අසරණ ජනතාව. දුප්පත්කම වැඩි වෙන්නේ කාගේද? මේ රටේ ජනතාවගේ. ඔය කෑ ගහන එක මිනිහෙකුටවත් එවැනි ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අනවශ්‍ය විදිහට වගකීම් වලින් බැහැරව කතා කරලා, නොයෙකුත් සංවාද කරලා, මාධ්‍ය හරහා නොයෙකුත් විවේචන කරලා, කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන ඊට පස්සේ අඩන්ඩ එපා කියන එක මම බොහොම පැහැදිලිව සෑම කෙනෙකුටම මේ වෙලාවේ කියනවා. මම පැහැදිලිවම කියනවා, අපි සෑම වෙලාවෙම ඉන්නේ ජනතාවත් එක්ක. මම දූෂණයට, වංචාවට, ඒ සියල්ලටම විරුද්ධ කෙනෙක්, අක්‍රමිකතාවට විරුද්ධ කෙනෙක්. දූෂණයට, වංචාවට විරුද්ධව වැඩ කරනකොට, මම තීන්දුව තීරණ ගන්නකොට ඒවාට විරුද්ධව මට කවුරු හරි ඇඟිල්ල දික් කරනවා නම්, මම මේ සියලු දේවල්, මේ තනතුරු සියල්ල දාලා හිටන් මං ජනතාවත් එක්ක ඒක රාශි වෙලා මේ සටන මෙහෙවන්න මම ලෑස්ති කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව විසින් කරපු වැරදි ගණනාවක් තිබෙනවා ඒ පාලන කාල තුල. ඒ නිසා තමයි 2015 මැතිවරණයෙන් පක්ෂයත් අපේක්ෂකයත් පරාජයට පත් උනේ. අද ආණ්ඩුවක් විදිහට වැඩ කරනකොට එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂය තුලත් වැඩ කරන පිරිස් ඒ වැරදි එහෙම නැත්නම් ඒවා ඊටත් එහා කරනවා නම් මේ සියල්ල ජනතාව අනුමත කරන්නේ නැහැ. ඒ නිසා අපි දැනගන්න ඕනේ පක්ෂය කුමක්ද කියන එක නෙවෙයි, නිවැරදි දේ කුමක්ද කියන එකයි. ජනතාව සමග නිදහස් සාමකාමී දේශපාලන ව්‍යාපාරයක සමාජ සාධාරණත්වයේ තුල යුක්තිසහගත සමාජයක් ගොඩගන්න පිරිසිදු දේශපාලන අවංක ව්‍යාපාරයක් සඳහා අපි සියලු දෙනා කැප වෙන්න ඕනේ. මම මේ සියලු දේවල් වලදී ඉතාමත්ම සංසුන්ව, ඉතාමත්ම ඉවසීමෙන්, ඉතාමත්ම උපේක්ෂා සහගතව මම කටයුතු කරන්නේ. මගේ අවුරුදු 50ක දේශපාලන ජීවිතයේ අත්දැකීම එක්කයි මම වැඩ කරන්නේ. මම පුරුදු වෙන්න දේශපාලනය ආපු කෙනෙක් නෙවෙයි. කාගෙන්වත් අධ්‍යාපනය අරගෙන දේශපාලනේ මේකයි කියලා එහෙම ආපු කෙනෙක් නෙවෙයි. මම අවුරුදු 50ක දේශපාලනය කළා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මේ අවුරුදු 3ක් දැන් වැඩ කරලා තියෙන්නේ පොදු අපේක්ෂකයක් විදිහට සියලු දේශපාලන පක්ෂයක. ඒ නිසා අපිට රට වෙනුවෙන් ඉටුකල යුතු වගකීම, හෙට උපදින දරුවන් වෙනුවෙන් ඉටුකල යුතු වගකීම අපි සියලු දෙනා එකට එකතු වෙලා වැඩ කරන්නට ඕනේ.